देवियन महान सिटी स्तुति वेवा पियानन महान सिगद पुत्रन महान सिगद शुद्धात्मन महान सिगद नामिन तमत आदरिंग ओबो पिलिगन्नो वैली कतरी दियदाना सतीये पानीविडीट येशुस वांसे ओबट प्रेम करनो उन्वांसे कवदाकत ओबो अतारिन्न बाय वेन्नेपा कलबेन्नेपा उन्वांसे लंगदिम पेमिनेनो अपव गेनियन अद अपगे मेने किरीमट देवन तिमति पोते देवन परिच्छेदे 15 वेनी वगंती अपि मेने करलम 15 वेनी पंगंती अपि मेने करो मे मे स्थाने पावलुतुमा तिमति नेमतियागे ඒ ආ ආ ඒ නායකයා එහෙම නැත්නම් පාස්ට කෙනෙකුට අවවාදයක් දෙනවා මම හිතනවා ඒ අවවාදය අපි හැම කෙනාටම අදාළ වෙනවා කියලා අපගේ හැම ඇදහිලිවන්තයෙකුටම අදාළ වෙනවා කියලා. ඒකේ 15 වෙනි වගන්ති කියනවා සැබෑවේ වචනය හරියාකාරව පහදා දෙන්නා වූ ලැජ්ජා වෙන්ට ඕන නැත්තා වූ වැඩකාරයෙක්ව දෙවියන් වහන්සේට ඒත්තු වුණා වූ කෙනෙකු මෙන් පෙනෙන්න උත්සාහ කරන්න කියලා. මේ ස්ථානේ ඉතාමත් වැදගත් වචනයක් මේ ස්ථානේ සිංහල භාෂාවෙන් ඒක අහක් වෙලා තිනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ ඒ පරිච්ඡේදය මේ පරිච්ඡේදය කිව්වොත් ඉස්සෙල්ලාම කියනවා study the word of god දෙවියන් වහන්සේගේ වචනය හදාරන්න අධ්‍යයනය කරන්න ඒ කියන්නේ ශික්ෂේක වෙන්න දෙවියන් වහන්සේගේ වචනේ එතකොට ඔබ කවදාකවත් ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔ දෙවියන් වහන්සේගේ වචනේ ඔබ හරියාකාරව බෙදා ගන්නකොට කවදාකවත් ඔබව ලැජ්ජාවටපත් කරන්නේ නැහැ ඒ නිසා දෙවියන් වහන්සේට ඒත්තු වන්නා වූ ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබව පිළිගන්න කෙනෙක් හැටියට ඔබව දෙවියන් වහන්සේ ඉදිරියේ අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගැනීමක් ලබන්න ඕන නම් කියනවා සැබෑවේ වචනය ශිෂ්‍යෙක් හැටියට ඉගෙන ගන්නක මේ මෙතන ස්ථානයේ මේ ස්ථානයේ නෑ ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා study the word of god student කෙනෙක් වෙන්න ශිෂ්‍යෙක් වෙන්න දේ වචනේ ඉතින් ආදරණීය දරුවනි මේ දවස්වල මේ අන්තිම කාලේ ගොඩාක් වයිවාන්න පාස්ස්ලා දේව සේවකයන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ එලිදරව් ලොකු ලොකුවට ගේනවා නමුත් අපි හරියට දෙවියන් වහන්සේගේ වචනේ හදාරලා අධ්‍යයනය කරලා නැත්තම් ඔබව නොමග යවන්න පුළුවන් ඒක නිසායි පාවුල්තුමා කියන්නේ වචනය හදාරන්න අධ්‍යයනික ඒකයි අපි අතිවරම් පන්ති 1 අතිවරම් පන්ති 2 3 මේ හැම දෙයක් තුලින් ඔබට උගන්වන්නේ හරියාකාරව වචනය බෙදා ගන්න හරියාකානෝ හරි තැන්වලදී කඩලා සත්‍ය වචනය ලබා ගන්න දෙවියන් වහන්සේගේ වචනය ජීවිතය තුල ඉතින් මම ඔබගෙන් ඉල්ලනවා අපිට දෙවියන් පාවුල්තුමා කියනවා බෙරියේ මිනිස්සු වගේ වෙන්න කියලා මුන් හොයලා බලන්න දේශනා කරන එක දේව වචනයට හරියද කියලා ඒ වගේම උන්වහන්සේ කියන හැම ආත්මයක්ම පෞතුමා කියන හැම ආත්මයක්ම සෝදිසි කරලා බලන්න. හැබැයි අපිට විනිශ්චය කරන්න බෑ. සෝදිසි කරලා බලන්න. දේශනා කරනකොට මොන ආත්මයකින්ද මේගොල්ලෝ දේශනා කරන්නේ? මොන ආකල්පයකින්ද දේශනා කරන්නේ? ඒ ආත්මය සෝදිසි කරලා බලන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි සැබෑවේ වචනේ ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙකු. ඒ නිසා මම ආදරෙන් ඉල්ලනවා ඔබ මොන සභාවේ ඉන්න පුළුවන් ඒ සභාවේ ඒ නායකත්වයට එකතු වෙලා ගැඹුරු බයිබල් අධ්‍යයනයකට එකතු වෙලා බයිබලයේ අධ්‍යයනය කරන්න. ජේසුස් වහන්සේ ඔබට ආදරෙයි. උන්වහන්සේ ළඟදිම පැමිණෙනවා අපව ගෙනියන්න. ජේසු පිහිටයි.